මේ අයිබෝන් අයිබෝන් සුබනවසරක් වේවා මම දන්නවා අලුත් අවුරුද්ද සිරෝෂිට නම් කවදක්වත් හැමදාම අලුත් විදිහට හිතන කෙනෙක් විදිහට එහෙම මේ පසුගාමි බලාපොරොත්තු එහෙම නැත්තම් සුනුනු බලාපොරොත්තු නැහැ හොඳ විදිහටම තමයි බලන්නේ නේ අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම මේ වසර 2022 කියන්නේ අනිවාර්යයෙන්ම අභියෝගාත්මක වසරක් ලංකාවට ලංකාවේ සියලු දෙනාට ලංකාවට විතරක් නෙමෙයි ලෝකෙටත් එහෙමයි ඉතින් මේ අභියෝගාත්මක වසර අපි කොහොමද අපේ ජීවිතේ අපේ රටේ හැරයුම් ලක්ෂයක් කරගන්න. ඔන්න ඕක තමයි අපි කතා කරන්න ඕනේ. ඔන්න ওই විදිහට තමයි අපි හිතන්න ඕනේ. එහෙම අපිට හිතන්න පුළුවන් නම් අපිට පුළුවන් ගොඩාක් මේ අපිට එන බාධක කම්කටොළු අපිට වැස්වලාගත් ආශිර්වාද බවට පරිවර්තනය කරගන්න. ඉතින් ඒක තමයි මම හිතන්නේ අපි ඔමායත් එක්ක අද මේ ජාතික මෙහෙවලට සම්බන්ධ වෙලා මේ අලුත් අවුරුද්දේ පළවෙනි සැසියේදී අපි කතා කරගන්න යන්නේ මේ තියෙන අභියෝග අපි කොහොමද අපි අපේ ධනාත්මක විදිහට අපේ ජීවිත වෙනස් කරන්නට පොසිටිව් විදිහට වෙනස් කරන්නට පාවිච්චි කරන්න කියන එක. දැන් ඔමායා අපි මේ කතන්දරේ පටන් ගන්නකොටම කිව්වා ගෑස් ප්‍රශ්න තියෙනවා, එළවලු ප්‍රශ්න තියෙනවා, ගොවීන්ට ප්‍රශ්න තියෙනවා, බාණ්ඩ හිඟයක් තියෙනවා, ලොකු ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා. දැන් මේ ප්‍රශ්න ගොඩක් එක්ක තමයි අපේ අවුරුද්ද පටන් අරගෙන තියෙන්නේ. දැන් අපිට නොරහසක් අපිට ලොකු ආර්ථික ප්‍රශ්න ගොඩක අපි ඉන්නවා කියන එක. එතකොට මේ අපිට තියෙන ආර්ථික ප්‍රශ්න සියල්ල අපිට ගොනු කරගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට. එකක් තමයි අපේ තියෙන අයවැය ලොකු පරතරයක් තියෙනවා. ලොකු අයවැය පරතරයක් තියෙනවා. කියන්නේ ආණ්ඩුවට සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් ආණ්ඩුවට සල්ලි නැහැ. ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. එතකොට ආණ්ඩුවට සල්ලි නැති වුනහම සහනාධාර දෙන්න බෑ, සහන දෙන්න බෑ. ආණ්ඩුව තමයි ශ්‍රී ලංකාවේ රජය තමයි ලොකුම සේවා යෝජකයා ලංකාවේ. වැඩිම පිරිසකට රැකියා සපයන්නේ ආණ්ඩුව. එතකොට ඒ මිනිසුන්ගේ සුබසාධන කටයුතු පඩි වැඩි කිරීම කරන්නට ආණ්ඩුවට සල්ලි නැහැ. ඒ විතරක් නෙමෙයි අපිට ණය තවදුරටත් ගන්න වෙනවා අයවැය හිඟය පියව ගන්න. එතකොට ණය කියන එක විෂම චක්‍රයක් හා සමාන. අපි දැනටමත් ණය ගුලක ඉන්නවා. එතකොට මේක තවදුරටත් තීව්‍ර වෙන්න පුළුවන්. ඊළඟට දෙවැනි කාරණය තමයි දෙවැනි රාමුව තමයි අපිට මේ ආර්ථික ප්‍රශ්න ගොනු කරගන්න පුළුවන්. අපිට ගෙවුම් ශේෂ හිඟයක් තියෙනවා. සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් ඩොලර් නැහැ. ඩොලර් නැති වුණාම අපිට ලෝක වෙළඳපළ වෙළඳාම් කරන්නට තියෙන හැකියාව වෙළඳාම් කරන්න බෑ අපිට. රයිට්. ඒ වගේම අපිට අප ආනයන අපි ගොඩක් ආනයන මත පදනම් වෙච්ච ආර්ථිකය. එතකොට ආනයන අපිට කරගන්න බැරි වුණාම අපේ රට ඇතුලේ බාණ්ඩ හිඟයක් අනිවාර්යයෙන්ම ඇති වෙනවා. ගෝලීය වසංගතයත් එක්කම මේ සප්ලයි චේන් එක එහෙම නැත්නම් අපි කියන සැපයුම් දාමවල යම් යම් අවහිරතා ඇති වුණා. විශාල වශයෙන් ලෝකය ඇතුලෙත් මේ බාණ්ඩ හිඟයක් ඇති වුණා. හිඟයත් එක්කම ඊළඟට ඇති වෙන දේ තමයි බාණ්ඩවල මිල ඉහළ යාම. එතකොට මේ බිල උච්චාවචනය වීමත් එක්ක විශේෂයෙන්ම ඉහළ යාමත් එක්කම බාණ්ඩ හිඟයත් එක්ක මේ ඉහළ යාමත් එක්ක විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා මේ සැපයුම් දාම ඇතුලේ. එතකොට ඒක තීව්‍ර වෙලා ලංකාවට බලපාලා තියෙනවා. ඒ වගේම අනිත් පැත්තට මේ ගෙවුම් ශේෂය තව තියෙන පැතිකඩක් තමයි අපි අපනයන කරනවා. නමුත් අපි අපනයනය කරන බොහෝ දේවල් ආනයන මත රැඳෙනවා. දැන් අපි අපනයනය කරන්නේ පළතුරු වගා කරනවා. ඒ පළතුරු වලට ගහන සමහර විට කෘමිනාශක කෘමි රසායන අපි අපනයනය කරලා ගන්නවා වෙන්න පුළුවන්. එතකොට ඒව නැති වුණාම අපනයනය කරන්න බාන්න නැති වෙනවා. එතකොට අපනයනය තවදුරටත් පහළ වැටෙනවා. එතකොට අපි කතා කරනවා සංචාරක කර්මාන්තය ගැන. සංචාරක කර්මාන්තයත් අපනයන මේ ඉන්ඩස්ට්‍රි එකක් විදිහට සලකමින් ඉන්නවා. දැන් එතකොට මේ එතන හෝටලයක් පවත්වගෙන යන්න ඒගොල්ලන්ට අවශ්‍ය කරන ගොඩක් දේවල් තියෙනවා. ඒවා සමහරට අපනයන ආනයනය කරන්න වෙනවා. ඒතර ආනයනය කරන්නේ නැති වුණාම කොහොමද හෝටලේ පවත්වගෙන යන්නේ? එහෙම ප්‍රශ්න තියෙනවා. එක පාරටම දේශීය ආදේශක අපිට පාවිච්චි කරන්න බෑ. එතකොට අපේ මේ ආර්ථිකය හැදිලා තියෙන අපේ ආර්ථිකයේ සංයුතිය සහ අපේ ආර්ථික මොඩලය ගත්තහම අපි විශාල වශයෙන් මේ ආනයන මත රැඳෙන ආර්ථික වෙලා තියෙනවා. ඒතර මේ ගෙවුම් ශේෂය විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒතර ඩොලර් හිඟය ගෙවුම් ශේෂය කියන්නේ ඩොලර් හිඟය. ඒක විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ මං කියවනේ ආර්ථික ප්‍රශ්න අපිට උඩින් අත ගෑවහම අපිට පේනවනේ මෙන්න මේව ප්‍රශ්න තියෙනවා කියලා. ඒ ප්‍රශ්න අපි මේ හරියට මේ ඇනලයිස් කිරීම විශ්ලේෂණය කිරීමක් කරන්න මේ ආකාර තුනකට. තුන්වෙනි එක තමයි අපේ රටට තියෙන ජාත්‍යන්තර වෙළඳපළවල් වල ගෝලීය වෙළඳපළවල් වල අපේ රටට තියෙන අපේ රට පිළිබඳ තියෙන අවුට්ලුක් එක.
අපි කියනවා ඒකට මේ අවුට්ලුක් එක කියලා කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන ප්‍රතිරූපය වගේ එක. එතකොට මේක ගොඩක් වෙලාවට ඍණගතියක් පෙන්වනවා. ඒක ඒක නිසා තමයි අපි දකිනවා ගෝලීය මූල්‍ය ආයතන අපේ රටේ ණය ගැවීමේ හැකියාව මේ ෆෝවර්ඩ් අවුට්ලුක් එක වගේ දේවල් පොඩක් පහත වටලා තියෙනවා නේද? අපේ රේටින්ග්ස් පහත වටලා තියෙනවා, ඒ වගේ දේවල් කළා තියෙනවා. මේකට හේතුව තමයි දැන් අපි කොච්චර ආණ්ඩුව විසින් කිව්වට මෙන්න මේක තමයි අපේ තියෙන ප්ලෑන් එක, මෙන්න මගේ සැලැස්ම, ණය ගෙවන්න තියෙන සැලැස්ම, අයවැය හිඟය පත්‍රය අඩු කරගන්න තියෙන සැලැස්ම, ඩොලර් ප්‍රශ්න, එහෙම කිව්වට ඒක අපි ආණ්ඩුව විසින් ජාත්‍යන්තරයට කතා කරලා ජාත්‍යන්තරයට කියන දෙයක්. අපි එහෙම කොච්චර ජාත්‍යන්තරයට කිව්වත් දැන් බලන්න අපේ රට, අපේ රටේ දිහා බලන්න, අපේ රටේ මිනිස්සු මොනවාද කියන්නේ. අපි මාධ්‍ය නිවුස් අපි බලනවා, අපි සෝෂල් මීඩියා බලනවා, මේ හැම තැනම යන්නේ මොකද්ද රට ගැන, අන්න අවුට්ලුක් එක. අපේ රටේ තියෙන මේ ප්‍රතිබිම්බ, එහෙම නැත්නම් ප්‍රතිරූපය තමයි ඒකෙන් පේන්නේ. හැම තැනම තියෙන නෙගටිව් දේවල්, හැම තැනම උද්ඝෝෂණ යනවා, හැමෝම කියනවා මේ රටේ ඉඳලා වැඩන්නේ, අපි මේ රටින් යනවා කියනවා. ඊට පස්සේ සමහරු කියනවා මේ රටේ මෙතනින් ගොඩ එන්න විදිහක් නැහැ කියනවා, බලාපොරොත්තු සුන්නිච්ච ගතියක් තියෙනවා නේද? එතකොට හැම තැනම අපිට අහන්න දකින්න ලැබෙන්නේ අතිශයින්ම මේ නෙගටිව් දේවල්, අපි කියන ඍණාත්මක දේවල් දකින්න ලැබෙයි. ඒතකොට මේවත් එක තමයි, එතකොට අර ලංකාවේ අවුට්ලුක් එක ප්‍රතිරූපය කියන එක අපි ජාත්‍යන්තර ඇනලයිස් කරලා බලනකොට මෙන්න මේව ඔක්කොමත් එක තමයි ඒගොල්ලෝ විශ්ලේෂණය කරලා ලංකාවේ රේටින්ග් එක පහළ දාන්නේ. එතකොට මේකත් ලොකු ප්‍රශ්න. මේක නැති වුණාම කවුද කැමති අපි මේ රටෙන් යනවා කියනකොට මිනිස්සු කවුද කැමති ආයෝජකයා මේ රටට ඇවිල්ලා ආයෝජනය කරන්න? එහෙනම් ආයෝජකයෙක්ට පිස්සු වෙන්න ඕනේ. ඒ වගේ රටකට ඇවිල්ලා තමන්ගේ සල්ලි දාලා ඕනෙම ආයෝජකෙක්, ඕනෙම ව්‍යවසායකෙක් යම් කිසියම් හෝ අවදානමක් ගන්නවා ආයෝජනය කරනකොට. හැබැයි ඒ අවදානම ගොඩක් වෙලාවට අපි කියන කැල්කියුලේටඩ් රිස්ක් එකක්. හොඳට විශ්ලේෂණය කරපු රිස්ක් එකක් තමයි අවදානමක් තමයි ගන්නෙ. ඒතර මේ අවදානම ගත්තට ඒක කැල්කියුලේටඩ්. හරිම මේ විශ්ලේෂණය කළා ගන්න. ඒතර මේ වගේ පරිසරයක් ක්‍රියේට් වෙලා තියෙනකොට මේ වගේ මේ පසුබිමක ආයෝජකයෝ එනවා අඩුයි. දැන් අපි තව උදාහරණයක් කියන්න. දැන් අපේ ලංකාවේ තියෙනවා සමහර ජාත්‍යන්තර ආයතන. ඒ ආයතන දැන් ඒගොල්ලන්ගේ ග්ලෝබලි ඒගොල්ලෝ ඇනලයිස් කරනවා ලංකාවේ අවුට්ලුක් එක. කරලා ලංකාවේ අවුට්ලුක් එක හොඳ නැත්තම් ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ සංකෝචනය කරනවා ව්‍යාපාර මේ ඒගොල්ලන්ගේ ව්‍යාපාර මෙහෙයුම් සංකෝචනය කරන එකනේ. මර්ජ් කරනවා, එකතු කරනවා, ඒගොල්ලන්ගේ පොඩ අඩු කරනවා, ඒ වගේ ක්‍රියාදාමයට යනවා. ඒ වගේ විතරක් නෙමෙයි, මෙහි ලංකාව ඇතුලේ ක්‍රියාත්මක වෙන ආයෝජකයින් සමහර ආයෝජකයින් ඒගොල්ලෝ වෙන වෙන රටවල් වලට වඩා ආයෝජකයන්ට හොඳ සහන දෙන, හොඳ මේ ආයෝජන වලට බොහොම ෆ්‍රෙන්ඩ්ලි පැති හොයාගෙන ඒගොල්ලෝ මෙහෙන් සල්ලි අරගෙන යනවා. ඒතකොට ඔය වගේ ප්‍රශ්න ගොඩක් එතනින් එනවා. ඉතින් මේ අපි 2022 යනකොට ඔමායා මෙන්න මේ ආර්ථික, මෙන්න මේ තුන් පැත්තකින් එන විශාල ආර්ථික අපි උඩින් අල්ලන්න නරකයි. අපි පොඩ්ඩක් යටට ගිහිලා ඇනලයිස් කරලා බැලුවොත් මෙන්න මේ කණු තුන තමයි අපේ ආර්ථික ප්‍රශ්නවල මම දකින විදිහට ප්‍රධානම මූලිකම හේතු වෙලා තියෙන්නේ. ඒ වගේම අපි ආර්ථික ප්‍රශ්න දිහා බැලුවාම ආර්ථික ප්‍රශ්න වලින්ම ඉවර වෙන්නේ නැහැ. ආර්ථික ප්‍රශ්න ගත්තාම ඒ ආර්ථික ප්‍රශ්න විෂම චක්‍ර වගේ එකකට බලපානකොට එකෙන් තව එකකට බලපාන විෂම චක්‍රයක්. ඒ වගේම ආර්ථික ප්‍රශ්න වලින් ඒව යනවා සමාජීය ප්‍රශ්න වලට, දේශපාලන ප්‍රශ්න වලට, පෞල් ප්‍රශ්න වලට. මේක ස්තර වලට ක්‍රමිකව ව්‍යාප්ත වෙනවා. එතකොට මේක විශාල ආර්ථිකයෙන් පටන් ගත්තර මේක විශාල ප්‍රශ්න දාමයක හේතුවක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ අපිට 2022 වර්ෂ ගොඩක් අය කියනවා හරිම සංකීර්ණයි, හරිම අපැහැදිලි, හරිම අවිනිශ්චිතයි. මේ නිසාම අර ඔමාය ඉස්සල්ලා පටන් ගන්නකොට කිව්වා වගේ 2022 කියන වර්ෂය අභියෝගාත්මක වර්ෂයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. දැන් සිරෝෂි නන්දසිරි මහත්මයා, දැන් මෙතන ප්‍රශ්නේ දැන් අපි මම මුලිනුත් කිව්වා වගේ අපි කොහෙන් හරි පටන් ගන්න ඕන. මොකද අපි දැන් අපිට රට හැරලා යන්න පුළුවන්, රට දාලා යන්න පුළුවන්, ඒ වගේ දේවල් කරන්න පුළුවන්, විවේචනය කරන්න පුළුවන්. අවුරුදු 70ක් 30 40 ගණනක් 30 මේ වෙච්ච ප්‍රශ්නේ
නිලධාරීවාදයට චෝදනා කරන්න පුළුවන් දේශපාලනඥයන්ට චෝදනා කරන්න පුළුවන් ඔක්කොම හරි හැබැයි අපි යලිත් වහවහ නැගී සිටිය යුතු කාලය ලැබිලා තියෙනවා නැත්නම් අපි ඔක්කොම තමයි අනතුරේ වැටෙන්නේ අනිවාර්යයෙන්ම දැන් ඒක තේරුම් ගන්න නැති පරිසරයක් තුළ මේක කොහොමවත් අපිට කරගන්න බැරි වෙනවා දැන් අපි පරිසරය ගත්තාම මේ 2022 එනකොටම ප්‍රශ්න ගොඩාක් දැන් අරගෙන ඇවිල්ලා ඉවරයිනේ දැන් අපි මේකට අලුත් ප්‍රවේශයක් ගන්න ඕනේ එහෙමනේ දැන් කොහොමද මේ ප්‍රවේශය ගන්න කියන එකයි ප්‍රශ්නේ මොකද පාස්පෝර්ට් කන්තෝරුව ඉස්සරහා තිබුණු පොණිම දැක්කට පස්සේ එතන වැඩිපුරම හිටියේ අපේ තරුණ පරම්පරාව. ඔවුන් එක කතා කරා අපි. එතකොට ඔවුන් කිව්ව දේ තමයි අපිට මේ රටේ ඉඳලා වැඩන්නේ අපි මේ රට දාලා යනවා. ඇයි දාලා යන්නේ? නෑ අපිට ජීවත් වෙන්න බැරි වෙයි අපිට අනාගතේ රස්සාවල් නැති වෙයි අපිට අධ්‍යාපනීය ප්‍රශ්න වෙයි. ඔය ආදී ප්‍රශ්න ගොඩක් මං හිතන්නේ මේක අර මම මුලින්ුත් කිව්වා වගේ නූල් බෝලයක් වගේ ගැට ගැහිලා තියෙන තත්ත්වයක්. අපි ප්‍රවේශය කොයි විදිහටද අපි ගත යුතු වෙන්නේ? මම මෑතකදී මේ දවස්වල බංග්ලාදේශ 1971 අවුරුද්දේ ඉඳන් අවුරුදු 50ක් මේ අවුරුද්දේ සමරනවා. ඒගොල්ලන්ගේ 50 වන සංවත්සරය මේ වෙලාවේ සමරනවා. මම දැක්කා ඒගොල්ලෝ වෙළඳ දැන්වීමක් CNN රූපවාහිනියේ ප්‍රචාරණය කරනවා නිතරම. ඒක දැක්කහම මාය මට ඇත්තටම මේ ඇඬුණා. මට දැක්ක ඒක දැක්කහම. මොකද ඒගොල්ලෝ පෙන්නනවා ඒගොල්ලන් කොච්චර ඉදිරියට ගිහිල්ලාද ඒගොල්ලන්ගේ ආයෝජන පැත්ත කොහොමද ඒගොල්ලන්ගේ අධ්‍යාපන පැත්ත කොහොමද ඒගොල්ලන්ගේ සෞඛ්‍ය පැත්ත කොහොමද ඒගොල්ලෝ කොහොමද ඉස්සරහට යන්නේ මොකක්ද ඒගොල්ලන්ගේ විෂන් එක ලස්සන වෙළඳ දැන්වීමක් ඒගොල්ලෝ පෙන්නනවා ඒගොල්ලෝ ආරාධනා කරනවා ජාත්‍යන්තර ප්‍රජාවට එන්න අපි රටට අපි බොහොම දැන් සංවිධානාත්මකයි අපි දැන් අපේ රට ලස්සනට හදාගෙන තියෙන්නේ අපිට හොඳ දැක්මක් තියෙනවා අනාගතයක් තියෙනවා එන්න අපේ රටට අපිට අපිත් එක්ක එකතු වෙලා ආයෝජනය කරන්න කියලා ඉතින් දැන් මේ වගේ රටවල් අපේ සමාජික රටවල් දැන් මම මගේ යාළුවෝ එහෙම ඉන්නවා MAS වගේ ආයතනවල ඒගොල්ලෝ තමයි MAS වගේ බ්‍රැන්ඩික්ස් වගේ ආයතන තමයි මේ මේ බංග්ලාදේශ් වගේ රටවල් වලට ගිහිල්ලා මේ මේ ඇඟලුම් කර්මාන්තේ රටවල් වල ඇති කරේ එතකොට ඒගොල්ලෝ ඇති කරනකොට අපිට මතකයි ඒගොල්ලෝ කතා කරලා කියනවා කොහොමද ඒගොල්ලෝ මේ හයිජීන් පැත්ත මිනිසුන්ට පුරුදු පුහුණු කරපු හැටි. එතකොට බංග්ලාදේශයට ගියාම ලාංකිකයන්ට ලොකු සලකිනක් තියෙනවා. මොකද ඒ රටවල් ඉහළ තැන්වල ගොඩක් ඉන්නවා ශ්‍රී ලාංකිකයෝ. ඒගොල්ලෝ තමයි ඒ රට මෙහෙවන්නේ. මෙහෙ දාලා ගිය ශ්‍රී ලාංකිකයෝ එහෙ ඉන්නවා. එතකොට ඒගොල්ලොත් එක්ක හොඳ නායකත්වයක් තියෙනවා. බංග්ලාදේශයට කාන්තාවක් විසින් පාලනය කරන්නේ ඔමාය කාන්තාවක් පාලනය කරන බොහොම හොඳ විෂන් එකක් ඇතුව හොඳ දැක්මක් ඇතුව ලස්සනට හිමින් ගමනක් යනවා හොඳ සමස්තය දකින ගමනක් යනවා රයිට් හැම එක්කෙනාම එකතු වෙලා ලස්සන ගමනක් ඒගොල්ලෝ යනවා ඒ කියන්නේ අපි දැන් ණයත් ඉල්ලගත් අපි ණයත් බංග්ලාදේශෙන් ඉල්ලගත් එතකොට මේ මේ අපිට අපේ මේ ඉන්න මේ නේබර්ස් ළමේ අපේ අසල්වාසීන් දැන් අපිව අභිබවලා යනවා ඒක තමයි මේ කියන්නේ මට ඒ ඇඩ් එක දැක්කම ඇත්තටම දුක හිතුණා ඊළඟට තව මම දෙයක් කියන්නම් කිෂෝ මබුබානි කියලා පුද්ගලෙක් සිංගප්පූරු ජාතිකයෙක් ඔහු ඉන්දියා සම්භාවයක් තියෙන සිංගප්පූරු ජාතිකයෙක් එතුමා තමයි දැන්ට එතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ ඉන්නවා එතුමා තමයි NUS එහෙම නැත්නම් ජාතික විශ්වවිද්‍යාලය සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ ලී ක්වාන් යූ පීටේ පීටාධිපති විදිහට කටයුතු කළේ. එතුමා එක දවසක් කතාවක කියනවා මෙන්න මේ වගේ කරුණක්. එතනින් මම ප්‍රවිෂ්ඨය ගන්නම් ඔමායාගේ ප්‍රශ්නට උත්තරේ දෙන්න. එතුමා කියනවා හැමෝම මගෙන් අහනවා කොහොමද සිංගප්පූරුව කිසිම ස්වභාවික දෙයක් නැති බොහොම පොඩි රටක් කොහොමද ලී ක්වාන් යූ මහත්මයා මේ රට පරිවර්තනය කළේ? බොහොම කෙටි කාලයක් ඇතුළත පරිවර්තනය කර කිසිම දෙයක් නැති රටක්. එතකොට එතුමා කියනවා මේ සිංගප්පූරුව තිබ්බ අතිශය දරිද්‍රතාවයක් තිබ්බ රටක්. එතකොට එතුමා තමන්ගේ පෞද්ගලික මේ අත්දැකීමුත් එතනදී එක්ස්පීරියන්සස් එක්සැම්පල්ස් විදිහට ගෙනහලා දක්වන කොච්චර දුරුදු මට්ටමකද මේ සිංගප්පූරුව හිටියේ කියලා. ලංකාව වගේ වෙන්නත් ඕනේ කිව්වනේ සිංගප්පූරුවට. ඉතින් ඒ වගේ වපසරියක් ඇතුළ එතුමා කියනවා ලී ක්වාන් යූ මහත්මයා මේ රට සිංගප්පූරුව ට්‍රාන්ස්ෆෝම් කළා පරිවර්තනයක් කළා ඒ පරිවර්තනය කළේ එච්චර ලොකු දේවල් පාදක කරගෙන නෙමෙයි බොහොම සිම්පල් විදිහට සරල විදිහට මේ රට ට්‍රාන්ස්ෆෝම් කරා මේ රට ට්‍රාන්ස්ෆෝම් කරපු කියන්නේ සිංගප්පූරුව ට්‍රාන්ස්ෆෝම් කරේ පිලර්ස් තුනක් උඩ කුළුණු තුනක් උඩ කරුණු තුනක් උඩ එක පළවෙනි කුළුණ තමයි මෙරිටොක්‍රසි M මෙරිටොක්‍රසි මෙරිටොක්‍රසි කියලා කියන්නේ සුදුස්සාට සුදුසු තැන දීම.
ඒක තමයි පළවෙනිම කරුණ. දැන් අපේ රටේ සුදුස්සාට සුදුසු තැන දෙනවද? අපි හරිම කම්මැලියෝ මායා. ජාතියක් වශයෙන්. ජාතියක් වශයෙන් උත් අපි හරි කම්මැලි. සුදුස්සාට සුදුසු තැන දෙනවයි කියලා කියන්නේ ඒක ලොකු වැඩක්. අපිට මේ දැන් ඉන්න කට්ටිය දැන් මට ඉන්නවා නම් ටීම් එකක්. ඒ ටීම් එකේ පොඩ්ඩක් එහෙම එහෙ බලලා කවුරු හරි මේකට දාගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මං ටක් ගාලා දාගන්න ඒක ලේසියි මට. මගේ කාලය ඉතුරු වෙනවා, මගේ ශ්‍රමය ඉතුරු වෙනවා. හයි අපිට ඕනේ ක්වික් සොලියුෂන්ස්. ඉන්ස්ටන්ට්. ඒ කියන්නේ අපි ඉන්ස්ටන්ට් නූඩල්ස් උත් අපේ ජනප්‍රිය. අපිට ඉන්ස්ටන්ට් සොලියුෂන්ස් ඕනේ. අපි පැලස්තර සංස්කෘතියක ඉන්නේ. ජාතියක් විදිහට. රටක් විදිහට තවමත් අපි ඉන්නේ පැලස්තර සංස්කෘතියක. රයිට්. එතකොට අපි සුදුස්සාට සුදුස්සන දෙන එක තාත්තගෙන් පුතාට යනවා. පුතාගෙන් තව එක්කෙනෙක්ට යනවා. එක්ක මහත්තයාගෙන් නෝනට යනවා. එක්ක අයියාගෙන් මල්ලිට යනවා. ඒක ඔය එක එක විදිවලට අපි මේ තනතුරු එහෙම නැත්තම් අපි වගකීම් කියන දේවල් ඒක පාස් වෙවි යනවා. තනතුරු කියන දේවල්. මේක අපි ගොඩක් වෙලාවට පහසු ක්‍රමයක්. මේක කිසිම අපි කිසි කෙනෙක්ට ලඝු කරන්න නරකයි. මේක අපි හැමෝම කරන දෙයක්. පාසලෙදිත් මේක වෙනවා. මේක විශ්වවිද්‍යාලය ඇතුළත් වෙනවා. මේක අපේ ආයතන ඇතුළත් වෙනවා. මේක අපි මේ අපේ රට ඇතුළත් මේක හරියට සිද්ධ වෙන දෙයක්. මේක අපි හැමෝම කරනවා. අපිට ලේසිම කෙනාව තමයි, දකින්නම කෙනාව තමයි ටග් ගාලා උස්සලාවිල්ලා අපි එතනින් දාන්නේ. හැබැයි සුදුස්සාට සුදුසු තැන දෙනවා කියලා කියන්නේ ලොකු වැඩක්. අපි ඉස්සෙල්ලාම සුදුස්සු අඳුන ගන්න ඕනේ. සුදුස්සු හැදෙන්න අවශ්‍ය කරන පරිසරය වපසරිය අපි නිර්මාණය කරන්න ඕනේ. ඒගොල්ලම ආරක්ෂා කරන්න ඕනේ. සුදුස්සෙක් දැක්කම එයාව හරියට මෙහෙවන්න ඕනේ, එයාව මෙන්ට කරන්න ඕනේ. ඊට පස්සේ එයාට අවස්ථාවන් දෙන්න ඕනේ. ඒ වගේ මෙයාට තියෙන බාධක අපි අයින් කරන්න ඕනේ. ඒ වගේ ලොකු ප්‍රොසෙස් එකක්. සහ මේක ගොඩක් තමන්ට කාලය මිඩංගු කරන්න වෙනවා, ශ්‍රමයක් දරන්න වෙනවා, සමහරට ආයෝජනයක් කරන්න වෙනවා. ඉතින් මේක ලොකු වැඩක්. ඒක නිසා ඒ වැඩේ අපි කරන්නේ නැහැ. තාමත් අපි කරන්නේ නැහැ. නමුත් 20 22 අපි හිතා ගන්න ඕනේ අපි ඒ සඳහා ආරම්භයක් ලබා ගන්න ඕනේ කියන එක. අපි සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕනේ. ඒක තමයි සිංගප්පූරුවේ රහස. ෆෝමියුලා එකේ රහස් වට්ටෝරුවේ එක අංගයක් තමයි සුදුස්සාට සුදුසු තැන දෙන්න. දෙවැනි එක තමයි ප්‍රැග්මටිසම් කියන එක. ප්‍රැග්මටිසම් කියලා කියන්නේ ප්‍රායෝගික වෙච්ච තමන්ගේ රටට ගැලපෙන ප්‍රායෝගික වෙච්ච ක්‍රමවේදකින් තමයි සිංගප්පූරුව ගොඩනැගුවේ. ඒ කියන්නේ වෙන කොහෙවත් තියෙන මොඩලයක් ගෙනහල්ලා ඒ රටේ එබුවෙත් නැහැ. වෙන කවුරුත් කියපු මොඩල්ස් පාවිච්චි කරෙත් නැහැ. ඒ රටට ආවේනික වෙච්ච, ඒ රට විසින්ම සම්පාදනය කරගත්ත මොඩලයකින් තමයි ඒ රටට ආවේනික, ඒ රටට සුදුසු මොඩලයක් අරගෙන තමයි ඒ රට ඒගොල්ලෝ ඩිවලප් කරගත්තේ. එක පාට මොඩල් බැහි වෙන්නේ නැහැ. ඉස්සල්ලාම අපිට මේ මොඩල්ස් අපි ඩිවලප් කරලා ඒවා මොනාද කරන්න කියලා බලලා ඒවා ප්‍රායෝගිකව අපිට අත්හදා බලලා ඒක වැරදි තියෙනවා නම් හදාගෙන අපි ඉස්සරහට ක්‍රමිකව යන්න ඕනේ. ඒකත් අර ඉස්සල්ලා මං කිව්වා වගේ ඉන්ස්ටන්ට් බෑ. කිසිම දෙයක් ඉන්ස්ටන්ට් බෑ. මේක ක්‍රමිකව කොන්සිස්ටන්ට්ලි, ඒ කියන්නේ අඛණ්ඩව යම් කාලයක් තුළ නොකඩවා කළ යුතු කාර්යයක්. එතකෙනින් තමයි තමන්ගේ රටට හරින මොඩලයක් අපිට හදාගන්න පුළුවන් මේ ප්‍රායෝගික මොඩලයක්. තුන්වෙනි කරුණ තමයි ඔනෙස්ටි කියන එක. ඔනෙස්ටි. ඔව්. ඒ කියන්නේ රටේ ඉතාම විරල දුර්ලභ දෙය. ඔනෙස්ටි කියන එක. ඔනෙස්ටි කියලා කියන්නේ අවංකත්වය. අපි අපිට අවංක වෙන්න ඕනේ. අපි අපිට අවංක වෙනකොට අපි දැන් ගොඩක් කලාවට ඔමායා මේ පාලකයන්ටම ඇඟිලි දික් කරනවානේ. මම හිතනවා මම එතනින් විරුද්ධයි. අපි මොනා හරි වෙච්ච ගමන් අපි හරිම මේ නිර්දය විදිහට පාලකයන්ව විවේචනය කරනවා. මම ඒකට විරුද්ධයි. මොකද පාලකයෝ කියන්නේ කවුද? අපි සහ ඔවුන්ව පාලතන්ත්‍රයට ඔසවා තබන්නෙත් අපිනේ. ගිහින් මේක අපිට කරලා දෙන්න. පාලකයෝ කියන්නේ අපේ පැතිකඩක්. එතකොට අපි එහෙමනම් පාලකයොත් එහෙමයි. අපි වෙනස් වුණොත් පාලකයන්ට වෙනස් නොවී ඉන්න බෑ. එතකොට අපි වෙනස් වෙන්නේ නැතුව අපි ඒගොල්ලන්ට විතරක් ඇඟිල්ල දික් කරනවා. ඒක වැරදි යෝමාය. එතකොට මේ අවුරුද්ද අපි හිතා ගන්න ඕනේ වෙනස් වෙන්න ඕනේ කවුද ඉස්සල්ලම? අපි චේන්ජ් එකක් ඕනේ කියලා කෑ ගහනවා නම් ඉස්සල්ලා චේන්ජ් එක පටන් ගන්න ඕනේ කොතනින්ද? අපෙමයි. Tamange. අපේ මගේ. මගෙන් පටන් ගත්තොත් ඒ චේන්ජ් එක මගේ පවුලේ චේන්ජ් එකක් බවට පත් වෙනවා. මගේ පවුලෙන් ඒක සමාජයට යනවා. සමාජෙන් ඒක රටට ගිහිල්ලා පාලකයන්ටත් වෙනස් වෙන්නට සිද්ධ වෙනවා. එතකොට මේ කිෂෝ මබුවානි කියනවා
සිංගප්පූරුව හැදුවේ මෙන්න මේ 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 කුළුණු තුනෝට මෙරිටොක්‍රසි සුදුස්සාට සුදුසු තැන දීමෙන් ප්‍රැග්මටිසම් තමන්ගේ රටට ආවේනික හොඳ ක්‍රමයක් රට ඇතුළෙන්ම අපි හදා ගැනීමෙන් තුන්වෙනි එක ඔනෙස්ටි අවංක භාවය අවංක භාවය දැන් ඔය තුනම අපිට ගිය අවුරුද්දේ හා මේ අපි ජීවත් වුණු අපේ ජීවිත කාලය තුළ තිබුණාද කියලා ඔන්න හිතන්න විමසන්න හොඳම වෙලාව අලුත් අවුරුද්දක් පටන් අරගෙන තේන නිසා දැන් හිතවතුනි දැන් අපි නිරන්තරයෙන්ම කතා කරා දැන් සිරෝෂි කිව්වා සුදුසු කම් නැති පුද්ගලයින් ඒ තැනට පත් කිරීම එතකොට අනික් පැත්තෙන් අපි නිතරම කතා කරන දෙයක් තමයි අනේ අපේ රටට මෙහෙම දෙයක් වෙලා තියෙන්නේ අපේ දරු පරම්පරාවට මෙහෙම දෙයක් වෙන්න යන්නේ මේ මිනිස්සු හොරා කෑවනේ දූෂණය කරානේ මේ මේව කාලා විනාශ කරා එහෙම කියලත් ඉතාම දරුණු ලෙස අපි විවේචනය කරනවා. ඉතින් නමුත් අපි හිතන්නේ නැති දේ තමයි අර කිව්ව වගේ අර දක්ෂ නැති පුද්ගලින් ඒ අදාළ තැනට යොදවලා ඔවුන්ට හොරකම් කරන්න දූෂණය කරන්න ඉඩකඩ සලස්වල අර කිව්ව වගේ කවුද මේකට මේ පාර කපලා දුන්නේ කියන එක. දැන් අද කොහොමද මේක අපි හිතන්න ඕනේ? හොරකම, මැරකම සහ රාජ්‍ය දේපලාව භවිතාව මේ සියලු දේවල් අපි දන්නවා කොච්චරනම් රටකට මේ තත්ත්වයට වැටෙන්න අපේ රටට බලපාලා තියෙනවද කියලා. අපි හොරු පාලකයෝ කළා, මැරව පාලකයෝ කළා, දක්ෂ යක්ෂයෝ පාලකයෝ කළා, සුපිරිසුදු පාලනය බලාපොරොත්තු වෙනවා. කාගෙද වැරද්ද වම අය? අපේ වැරද්ද. දැන් මම ඉස්සලා කතා කරා මම හැම වෙලාවෙම මේ කියන දේ තමයි දක්ෂ යක්ෂයෝ කියන කන්සෙප්ට් එක. දක්ෂ යක්ෂෝ කියන්නේ හොද්දට එඩියුකේටඩ් මිනිස්සු හරිම දක්ෂයි හැබැයි ගුණ වගාවක් නැහැ. ඒගොල්ලෝ රටට ආදරේ නැහැ, මිනිස්සුන්ට ආදරේ නැහැ, මිනිස්සු ගැන සංවේදී නැහැ. යක්ෂෝ වගේ පිරිසක් තමන්ට තමයි ආදරේ. තමන්ට සමහරට තමන්ටත් ආදරේ නැතුව ඇති. තමන්ට ආදරේ කෙනෙක් අනිත් අයට ආදරේ කරනවා, පරිසරයට ආදරේ කරනවා. තමන්ටත් ආදරේ නැතුව ඇති ඒ වගේ මිනිස්සු. මේගොල්ලෝ ඇවිල්ලා දක්ෂ යක්ෂෝ, දක්ෂෝ හරි දක්ෂයි. රයිට්. එතකොට අපේ මේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ මේ දක්ෂ යක්ෂෝ බිහි වෙනවා. එතකොට දක්ෂ යක්ෂයෙක් නම් යම්කිසි පුද්ගලෙක් එයා කොච්චර හොරකමක් කරා හොරකම හොයන්න බෑ. දක්ෂෙක්නේ. ඒ විදිහ තමයි මනස හැදිලා තියෙන. දැන් මං නිකන් ඔබගෙන් උදාහරණයක් අහ මේ ප්‍රශ්නයක් අහන්න. හොඳින්ම සලසුම් කරන්න පුළුවන් මනුස්සයා කවුද? හොඳටම සලසුම් කරන්න පුළුවන් කාටද? පාතාලයට හොඳට සැලසුම් කරන්න පුළුවන්. මිනිමරුම් වලට හොඳට සැලසුම් කරලා නැති මිනිමරුම් කරන්නේ නේද? දක්ෂකමත් එහෙමයි. දක්ෂ. ඒගොල්ලන්ට හොඳට මේ හොඳ මැනේජ්මන්ට් නේද? එතකොට මේ බලන්න මේ හොඳම ඩිස්ට්‍රිබියුෂන් සිස්ටම් එක කාටද තියෙන්නේ? මද්‍රව්‍ය ජාවාරම් කාටද? නේද? දක්ෂයෝ. ඒගොල්ලෝ දක්ෂයි. අවිවාදාත්මකයි දක්ෂයෝ. හැබැයි යක්ෂයෝ. නේද? අපිට රටකඩ වැඩක් නෑ දක්ෂ යක්ෂයෝ. රටකට අවශ්‍ය වෙන දක්ෂ මිනිස්සු. දක්ෂ මිනිස්සු ඕනේ. පරිසරයට ආදරය කරන, තමන්ට ආදරය කරන, තමන්ගේ රටට ආදරය කරන, අසීමාන්තික මේ රටට ආදරය කරන මිනිස්සු තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒක අපේ අධ්‍යාපන ක්‍රමයේ ඇතුළත් ඇති වෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක්. මම මේ මෑතකදී දැක්කා අපේ කාදිනල් තුමා කිව්වා 2022 අපිට අවශ්‍ය වෙනවා කියලා ට්‍රාන්ස්ෆර්මේෂනල් චේන්ජ් එකක්. පරිවර්තනීය වෙනසක්. උන්වහන්සේ එතනින් අදහස් කළේ ඇත්තටම මේ අධ්‍යාත්මයේ මුල් වෙච්ච, තමන් මුල් වෙච්ච ලොකු පරිවර්තනයක්. මිනිස්සුන්ගේ අධ්‍යාත්මය ඇතුලේ පරිවර්තනයක් වෙන්න ඕනේ. මේ 2022 මේ අභියෝග ජය ගන්න නම් ඔමායා අපිට පරිවර්තනීය වෙනස පුද්ගලයා ඇතුළෙන්ම සිද්ධ වෙන්න ඕනේ. එහෙම නැත්තම් මේ පරිවර්තනය කරා ගන්නට අපිට හරි අමාරුයි. පාලකයෝ වෙනස් වෙනකම් බලන් ඉන්න බෑ. පාලන තන්ත්‍ර වෙනස් වෙනකම් බලන් ඉන්න බෑ. මේ සිස්ටම් එක වෙනස් වෙනකම් බලන් ඉන්න බෑ. අපි වෙනස් වෙන්න ඕනේ. ඒක තමයි එතුමත් කියුවේ. ඒ වගේම දැන් ඔමායා මගෙන් ඇහුවා අපිට මේ තියෙන දැන් අපි පටන් ගත්තෙම අපේ කතාව මේ හරිම අභියෝගාත්මක කාල පරිච්ඡේදක තමයි අපි ඉන්නේ කියන එක. මේ අභියෝගාත්මක කාල පරිච්ඡේදෙන් අපි කොහොමද එළියට එන්නේ? මේ අභියෝග ආශිර්වාද බවට පරිවර්තනය කරගන්නේ කොහොමද? මේකට මම උත්තරයක් දෙන්නම් පැතිකඩ තුනකින්. පැතිකඩ තුනකින්. පළවෙනි පැතිකඩ තමයි ආර්ථිකය. ආර්ථිකය ගත්තහම මධ්‍යකාලීන හා දිගු කාලීන විදිහට ගත්තහම අපේ රටට ගොඩ යන්න තියෙන හොඳම ක්‍රමය, සාර්ථකම ක්‍රමය විදිහට මම දකින්නේ ව්‍යවසායකත්ව සංවර්ධනය. ව්‍යවසායකත්ව සංවර්ධනය හරහා විශේෂයෙන්ම ලංකාවේ අපි කතා කරන SME සෙක්ටර් එකක් ගැන. දැන් ඇත්තටම SME සෙක්ටර් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ, එහෙම නැත්නම් ව්‍යවසායකයෝ. මේ SME සෙක්ටර් කියන එකත් වැරදි. ඒක ඇත්තටම එන්නේ MSME සෙක්ටර් කියලා. මයික්‍රෝ
මයික්‍රෝ කියන්නේ ශුද්‍ර. ලංකාවේ ව්‍යවසායකයින්ගෙන් වැඩිම ප්‍රමාණයක් ඉන්නේ මේ ශුද්‍ර ව්‍යවසායකයෝ. කාන්තාවන්ගෙන් වැඩිම ව්‍යවසායක ප්‍රමාණයක් ප්‍රතිශතයක් ඉන්නේ මේ ශුද්‍ර අංශය. මම හිතන්නේ මේ මේ ව්‍යවසායකයෝ ගත්තාම ඒකෙන් 90%ක් විතර ඉන්නේ මේ ශුද්‍ර පැත්තේ. එතකොට ශුද්‍ර පැත්තේ ඉන්න අයව තමයි බලා ගන්න ඕනේ, පෝෂණය කරන්න ඕනේ, රැක ගන්න ඕනේ, උදව් කරන්න ඕනේ. ඒගොල්ලෝ තමයි සුළු ව්‍යවසායකයෝ වෙන්නේ. සුළු අය තමයි මධ්‍ය බවට පත්ලා මධ්‍ය අය තමයි මහා පරිමාණ වෙන්නේ. එතකොට ක්‍රමිකව යන ගමන. හරියට අපිත් දැන් කවුරු හරි කෙනෙක් අපිට ඕමනා නම් දියුණු වෙන්න ක්‍රමිකව යන්න ඕනේ. ඉන්ස්ටන්ට් නූඩල් බෑ. ඉන්ස්ටන්ට් බෑ. රයිට්. එතකොට අපි යන්න ඕනේ ක්‍රමිකව. එතකොට අපි ඉස්සලාම කියනවා ඔයාට දියුණු වෙන්න ඕන නම් අපි බිංදුවෙන් පටන් ගන්න. බිංදුවේ ඉඳන් ලෙවල්ස් වලින් යන්නේ. රයිට්. පළවෙනි ලෙවල් එක බිංදුව. බිංදුවේ ඉඳන් මේ අඩි 5කට ඉහළ යන්න ඕනේ. අඩි 5ට ගිය මිනිස්සයා අඩි 5000ට යන්න ඕනේ. අඩි 5000ට ඉහළ ගිය මිනිස්සයා අඩි 50000ට ඉහළ යන්න ඕනේ. අවස්ථා 4කින් තමයි අපි දියුණු වෙන්න ඕනේ. එහෙම තමයි සිරෝෂි. මේක අලුත් දැක්මක් විදිහට අපි දකින්නේ. ඒක තමයි විය යුත්තේ. ඒක තමයි විය යුත්තේ. ප්‍රශ්නේ කියන්නේ දැන් දැන් මේ ජනේරුවේ අපි දන්නවා ජනවාරි 1 වෙනිදා වෙනකොට හරියටම කියනවා නම් දෙසැම්බර් 31 වෙනිදා පහ වෙනකොට අපිට සිද්ධ වෙලා තිබ්බා ඇමරිකානු ඩොලර් මිලියන 500කට යහ ගෙවලා ඉවර කරන්න. එතකොට ඉතින් අපේ රත්තරන් සංචිතවත් නෑ ඒ තරම්. අපි කොච්චර දුප්පත් ජාතියක් බවට පත් වෙලා තියෙනවද කියලා දැන් තමයි තේරෙන්නේ. ඒකත් මේ සමාජ මාධ්‍ය සහ ඒ ආශ්‍රිත මාධ්‍ය දියුණුව නිසා. නැත්තම් හැබැයි එක් කාලවකවානුවක අපේ රටිනුත් ණයගත්තු කාලවකවානුවක් තිබ්බා. දැන් මේක අපි කොයි විදිහටද මේ ගොඩදා ගන්න සිද්ධ වෙන්නේ කියන ප්‍රශ්නය එනවා. දැන් පෞද්ගලික වගකීම් තියෙනවා, ඒ කියන්නේ තනි තනි වගකීම්. දැන් ආණ්ඩුව එක වෙලාවක කියනවා කොයි කොයි පැත්තට හැරෙන්නද කියලා හිතා ගන්න බෑ. එක් කැමැතිවරයෙක් කියනවා නෑ දැන් අපි වගා සංග්‍රාමයක් පටන් ගන්නවා, අපි ගෙදරවත් පෝච්චිය ගානේ හරි අපි වවමු, වවලා අපි ගොට්ටුකොල ටිකක් හීමිරිස් ටිකක් තක්කාලි ටිකක් වවාගෙන කමු. තව කෙනෙක් කියනවා ඒක හරියන්නේ නැහැ, අපි ඔක්කොම බඩු ටික පිටරටින් ගෙනල්ලා දෙනවා. මේ 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 කතා මැද්දේ තමයි ජනතාව ජීවත් වෙන්නේ. ඉතින් ඔවුන් සමහර වෙලාවට කල්පනා කරන්න පුළුවන් මේ රටේ කිසිම දැක්මක් නැහැ කියලා. හැබැයි අපිට දැක්මවල් ගොඩක් තිබ්බා. සෞභාග්‍යයේ දැක්ම කියයි, ඒ දැක්ම කියයි, මේ දැක්ම කියයි, මේ ඔක්කොම අතර වාරයේදී අපි මේ සියලු දේ ක්‍රියාත්මක නොවන තත්ත්වයකට තමයි ඇත්තටම පත් වෙලා තියෙන්නේ. දැන් ගෙවුණු අවුරුදු දිහා බැලුවට පස්සේ ගුරු වර්ජන, එක්ස්ප්‍රෙස්බල් නෞකාවේ ප්‍රශ්න, මේ එතකොට වන්දි ලබා ගැනීමේ ගැටලු, මේ ආදි වශයෙන් ගත්තට පස්සේ අපේ ජාතික සම්පත් විකිණීමේ ප්‍රශ්න, අපිට තෙල් ටික ඖෂධ ටික හරියට ලබා ගන්න බැරි ප්‍රශ්න, මේ ඔක්කොම අතර වාරයේදී අපි පීඩිතයට පත් වෙලා තියෙනවා. මොකද ඔබ හිතන්නේ? අපේ රට හැමදාම දුවලා තියන්නේ එදා වේල ගැට ගහන්න ඒ මොඩල් එකට තමයි. අද අපි කියනවානේ එදා වේල ටුවර්ස් කියලා. ඒ විදිහට තමයි අපේ රට දුවලා තියෙන්නේ. ඒ රට විතරක් නෙමෙයි, අපි අපේ පවුල් ගත්තාම අපේ පවුලුත් දුවලා තියෙන්නේ ඒ විදිහට. අපිට ඉතුරුන් නැහැ. අපිට මාස 3-4ක් රසාවක් නැතුනහම අපිට යන්න සංචිතයක් තිබිලා නැහැනේ. අපේ අපේ ඉතුරුම් නැහැනේ. අපි ඉතුරුම් වලින් අයින් වෙලා තියෙනවා. එතකොට පවුල අපි දුවලා තියෙන්නේ, රන් කරලා තියෙන්නේ ඔය එදා වේල ටුවර්ස් කියන සංකල්පය තමයි. ඒ විදිහටම තමයි අපේ පාලකයෝ ගිහිල්ලා අපිපත් රන් කරලා තියෙන රටක් විදිහට. එතකොට ඔතන තමයි ඔතන තියෙන ලොකුම ප්‍රශ්නේ. එතකොට මම මේ ඔමායගේ ප්‍රශ්නට උත්තර දෙන්නම්. මං ඉස්සලා කිව්වා මම දකින ආකාරයට මේකට පැතිකඩ තුනකින් උත්තර හොයන්න පුළුවන්. පළවෙනි පැත්ත තමයි මම කිව්වා ආර්ථික පැත්ත. ආර්ථික පැත්තේදී මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන විසඳුමක් අපි හොයන්න ඕනේ. කෙටිකාලීන නම් අනිවාර්යයෙන්ම ඩොලර් ටිකකුයි සල්ලි මේ ලික්විඩිටි කියන එක ද්‍රව්‍යශීලතාවය හොයාගන්න වෙනවා. එතනින් එහාට වෙන විසඳුමක් නැහැ. නමුත් අපි මෙතනදී පැලස්තර අලවන එක නවත්තන්න ඕනේ. 20-22 වත් අපි ඒක ආණ්ඩුවක් විදිහට, රටක් විදිහට, මිනිස්සු විදිහට අපි නවත්තන්න ඕනේ. අපි හැමෝම පැලස්තර සංස්කෘතියෙන් අයින් වෙන්න ඕනේ. අපි දැක්මකින් යුතුව වැඩ කරන කොට්ටාසයක් බවට පත් වෙන්න ඕනේ. උත්තර ප්‍රශ්න, අතුරු ප්‍රශ්න බාධා කරනවා මම. ඒ වුණාට ජනතාව මෙහෙමනේ, අපි වුණත් එහෙමයි. ජනතාව කියන්නේ අපි. මේ මොකද නැත්තම් මේ ජනතාවට චෝදනා කරන අලුත් අවුරුද්ද කියලා ලොකු ප්‍රශ්නයක් මතුවෙන ප්‍රශ්න නැහැ. මෙහෙමනේ අපි. අපි හිතන්නේ අපේ රට හරි සශ්‍රීක වෙන්නත් ඕනේ. ඩොලර් තියෙන ඕස්ට්‍රේලියාව වගේ, ඇමරිකාව වගේ හොඳ අපිට සර්විසස් දෙන, අපෙන් ටැක්ස් ගන්නේ නැති රටක් බවට ටැක්ස් අරගෙන තමයි දිනු රටවල, ඒ රටවල් වල ජනතාවට මේ සියලු දේ කරන්නේ. නමුත් අපි හිතන්නේ එහෙමයි. ඇයි අපි තෙල් ටික සිංගප්පූර බෝනසුත් දුන්නා, ටැක්ස් එක සර්ප්ලස් එකක් කියලා බෝනසුත් දුන්නා මිනිසුන්ට. එතකොට අපි කියනවා දැන් අපිට තෙල් ටිකක් නොමිලේ ඕනේ, බඩු ටිකක් ලාභෙට ඕනේ, බස් ගස්සුත් අඩු වෙන්න ඕනේ. මේ හැමදේම එක විදිහකට කියන කැපකිරීම කියන එක අවශ්‍ය වෙනවා නේද? යම් කිසි කාලයකට මෙහෙම ලබන්න නම් දැන්
දැන් අපි අපේ සමාජ මිනිස්සු ටැක්ස් ගෙවනවානේ. අපි හැමෝම ටැක්ස් ගෙවනවා. වක්‍ර හෝ ඍජු හෝ විදිහට බදු ගෙවනවා. බදු ගෙවනකොට අපිට දැනෙන්න ඕනේ අපේ ආණ්ඩුව මේ බදු හරියට පාවිච්චි කරනවා කියලා. අවුරුදු 70 ගණනක් අපේ ආණ්ඩුව මේ බදු අපේ බදු අපෙන් ගත්ත බදු හරියට පාවිච්චි කරලා නැහැ. අපිට කියනවා නම් ඕගලංගේ බෙල්ට් තද කරගන්න අපි යන්නේ අමාරු මේ හරිම මේ දුෂ්කර ගමනක් කියලා ආණ්ඩුවත් ඒ විදිහටම කරගන්න ඕනේ. අර කියනවානේ කවුද කකුලුවා ඕආදෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට කියලා. ඒක හොඳ උපදේශයක්. තමන් හරි පාර ගිහිල්ලා තමයි අනිත් අයට කියන්න ඕනේ මේ පාර යන්න කියලා. එහෙම වුණහම ඒව තමයි පරමාදර්ශී නායකත්වය කියන්නේ. පරමාදර්ශී කියන්නේ දේශපාලකයෝ පරමාදර්ශී වෙන්න ඕනේ. අපේ දේශපාලකයෝ පරමාදර්ශී නැහැ. අවාසනාවකට ඒක නැහැ. ඒතොර ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ සුඛ විහරණය සලස ගන්න අතර ජනතාවට කියනකොට එහෙම කරන්න එපා කියන එක අනිවාර්යෙන් ජනතාවගේ ලොකු රෙසිස්ටන්ස් එකක් එනවා. ලොකු ලොකු බලපෑමක් අකමැත්තක් එනවා. අපි මෙහෙමයි ඕගොල්ලෝ මෙහෙමයි කියන එක. එතකොට එතන නොගලපීමක් තියෙනවා මායා. එතකොට සහජීවනයේ තියෙන්න ඕනේ කියන්නේ. සහජීවනයටත් වඩා හොඳ අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙනවානේ. මිනිස්සුන්ට ඇවිල්ලා කියනවා නම් අපේ රටේ මිනිස්සු හොඳ මිනිස්සු. ශ්‍රී ලාංකිකයෝ කියන්නේ හොඳ ජාතියක්. හොඳ මිනිස්සු. අපිට වැරදුන තැන තමයි අපේ ඉස්සර අපේ ස්ට්‍රැටජිස්ලා කවුද මායා? අපේ රටේ හිටපු ඉස්සරම අපේ හාමුදුරුවෝ තමයි අපේ රටේ ස්ට්‍රැටජිස්ලා. අපේ හාමුදුරුවන්ට බනිනවනේ ගොඩක් අය. මම නම් බනින්නේ නැහැ. මොකද මේ රටේ මේ රට හැම ව්‍යාසනයකින්ම බේරගත්ත දර්ශනය තිබ්බේ අපේ හාමුදුරුවෝ ළඟ. ස්ට්‍රැටජිස්ලා අපේ රටේ. රයිට්. එතකොට පිරිවන් අධ්‍යාපනය හරහා තමයි අපේ ළමයි ඔක්කොම මේ මොනවාද අධ්‍යාපනය දුන්නේ. එතකොට මේ හාමුදුරුවරු විසින් අපේ ස්වභාව ධර්මයත් එක්ක ඒ උගන්නපු ඒ සිස්ටම් එක කඩාවැටීමත් එක්ක තමයි මේ රටේ කඩාවැටීම බිහි වුණේ. දැන් අපි අපේ ළමයින්ව මේ පාසල් පද්ධතියට ඇතුල් කරනකොට මොනවා වෙන්නද මේ අපි උගන්වන්නේ? එක්ක ඩොක්ටර් කෙනෙක්, එක්ක ඉංජිනේර කෙනෙක්, එක්ක අකවුන්ටන්ට් කෙනෙක්, එක්ක මැනේජර් කෙනෙක්. එහෙමනේ. ඒ කියන්නේ කවුද? කවුරු හරි යටතේ වැඩ කරන්න කියලානේ කියන්නේ. යටත් විජිත මානසිකත්වය තාම තියෙනවා. කවුරු හරි යටතේ වැඩ කරන්න. ඇයි ඒගොල්ලන් නිර්මාණශීලී වෙන්න උගන්වන්නේ නැත්තේ අපි? ඒ ෆ්‍රී තින්කින් උගන්වන්නේ නැත්තේ නේද? ඒ මිනිසුන් හරිම බොහොම සැහැල්ලු විදිහට බොහොම මේ තාත්වික විදිහට බොහොම මේ නිදහස් නිවහල් විදිහට චින්තනයක් බිහි කරන්න ඕනේ. අපේ ළමයි කියන්න ඕනේ ඇවිල්ලා නෑ මට මේ නායකෙක් වෙන්න ඕනේ. මට ව්‍යවසායකෙක් වෙන්න ඕනේ, ලොකු ව්‍යවසායකෙක් වෙන්න ඕනේ. මේවා කියන්න ඕනේ අපේ ළමයි ඉස්සරහට ඇවිල්ලා. ඉතින් මෙතන ලොකු ප්‍රශ්නයක් තිබ්බා. එතකොට අර හාමුදුරුවන්ගේ චරිතය ක්‍රමිකව පොඩි පොඩි අඩු වීගෙන යාමත් එක්ක ලංකාවට ස්ට්‍රැටජිස්ලා නැති වුණා. ඉස්සර හිටපු ස්ට්‍රැටජිස්ලා හාමුදුරුවෝ අපේ. රයිට්. ඒව නැති වුණා. රජුරන්ට අවවාද උපදෙස් ඔක්කොම දුන්නේ මේ. මොකද ඒගොල්ලන්ට ස්ට්‍රැටජිස්ලා වෙන්න හාමුදුරුවන්ට ස්ට්‍රැටජිස්ලා වෙන්න ඒ නෝ ස්ට්‍රිංස් අටච්ඩ්. කිසිම මේ මොකක්ද එකට කියන්නේ කිසිම මේ බැඳීම් නැහැ. එතකොට ෆ්‍රී තින්කින් මේ සමස්තය දිහා බලන්න පුළුවන්. රයිට්. ඒ පදනම එතන තිබ්බා. දැන් ස්වාමීන් වහන්සේලා ඇතුළු පූජ්‍ය පක්ෂය මං කියන්නේ හැම පක්ෂිකම් සිද්ධ වෙන්නේ දේශපාලනය කිරීමනේ. ඔවුනුත් දේශපාලන සත්වයින් බවට පත් වෙලා අනුශාසනා කිරීමෙන් බැහැර වෙලා ඔවුන් තම තමන්ගේ තනි පුද්ගල පක්ෂ හදාගෙන ඉදිරියට යාමනේ. මං කියන්නේ මේ සංකල්පය හොඳද හොඳ නැද්ද? ඒක හොඳ නැහැ. මොකද අපි බලන්නේ අපි බොහොම මේ ෆ්‍රේම්ස් වලට කොටු වෙලා ඉන්නේනේ. අපි හැමෝම අර එදා තිබ්බ ඒ සංස්කෘතිය, එදා තිබ්බ ඒ තිබ්බ මොඩලය අපේ ජටත් විජිත කාලයත් එක්ක ඒක සම්පූර්ණයෙන් විනාශ වෙලා තියෙනවා. එතකොට ඒකත් එක්ක අපි මේ ඇවිල්ලා තියෙන්නේ බොහොම යටත් විජිත මානසිකත්වකින්. එතකොට අපිව ට්‍රේන් කරලා තියෙන්නේ ඔමහාය හැම වෙලාවෙම කවුරු හරි යටතේ මාස්ටර් කෙනෙක් යටතේ වැඩ කරන්න. එතකොට අපි මාස්ටර් යටතේ වැඩ කරනවා. මාස්ටර් අපි හිතනවා මේ අපි පත් කළ යවන පාලකයෝ අපේ මාස්ටර්ස්ලා කියලා. ඒක දැන් මෙතෙන්දී අපි හැම වෙලේම කතා කරන දෙයක් තමයි මේ සිරුෂි නන්දසිරි මහත්මිය මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ. හරිම ජනප්‍රිය මාතෘකාවක් තමයි සිස්ටම් එක චේන්ජ් කරන්න ඕනේ කියන එක. දැන් මේ සිස්ටම් එක වැටෙමින් යන්නේ කියලා කියනවා. සිස්ටම් එක චේන්ජ් කරන්න ඕනේ කියලා කියනවා. එතකොට තවත් දේශපාලන පක්ෂ යෝජනා කරනවා අපි මේ සිස්ටම් වෙනසකට පෙළ ගැසෙමු කියලා. දැන් අපි මේ ගිය අවුරුදු ඇත්තටම අලුත් ආණ්ඩුවටත් මේ සිස්ටම් එක වෙනස් කරන්නනේ ඡන්දෙ දුන්නු පිරිස 89 ලක්ෂයක් සෙල්ලමක්ද. ඉතින් දැන් මෙතෙන්දී ප්‍රශ්නේ තියෙන්නේ
මේ ලීඩර්ෂිප් එක පිළිබඳ තියෙන ප්‍රශ්නේ නේද? දැන් අපි හිතනවා මේ කොයි විදිහටද ඒ දේ සිද්ධ විය යුත්තේ අපි 2021ට චෝදනා කර ඇති 2022 කොහොමද මේ සිස්ටම් වෙනස සහ ලීඩර්ෂිප් ගැන හිතන්න ඕනේ? මට නම් පොඩි සතුටක් තියෙනවා මායා මේ සිස්ටම් එක සිස්ටම් චේන්ජ් එකට ඉස්සලා සිස්ටම් කලැප්ස් එකක් වෙන්න බෑ. මේ සිස්ටම් එක ජරා ජීර්ණ වෙච්ච සිස්ටම් එකක අපි ඉන්නේ. මේ සිස්ටම් එක කලැප්ස් වෙන්න ඕනේ. මේ සිස්ටම් එක ක්‍රමිකව කලැප්ස් වෙනවා කියලා මට හිතෙනවා. බිඳ වැටෙමින් යනවා. දැන් මේ අපිට පේන දේවල් වලින් මට නම් පේන්නේ ගම්ම වෙන්නේ මට නම් මේවා ටික 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 වැටි 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 විනාශ වෙවි ඒවා යනවා කියන එක. ඒක අලුත් දෙයක් නිර්මාණය වෙන්න ඕනේ. ක්‍රමිකව නිර්මාණය වෙමින් පවතිනවා කියලා මට නිකන් පොඩි සතුටක් යටින් පොඩි සතුටක් තියෙනවා. මේ සිස්ටම් එක චේන්ජ් වෙන්න නම් මේ සිස්ටම් එක කලැප්ස් වෙන්න ඕනේ. කලැප්ස් වෙලා අලුත් සිස්ටම් එකක් ලංකාවට සුදුසු හොඳ ආකෘතියකින් සිස්ටම් එකක් එන්න ඕනේ. මම තව ඔයාට එක දෙයක් එකතු කරන්නම්. මම ඉස්සලා කිව්වා ලංකාව මේ දියුණු වෙනවා නම් අපි මේ බාධක බිඳගෙන ඉස්සරහට යනවා නම් මං කිව්වා මම පැතිකඩ තුනක් කියනවා කියලා. මට ඒක ඉවර කරන්න බැරුණා. එකක් තමයි ආර්ථික පැතිකඩ. ඒකේ මම කිව්වා දීර්ඝ මධ්‍යකාලීන සහ දීර්ඝ කාලීන විදිහට ගත්තාම මේ ව්‍යවසායකත්වයේ එන්න ඕනේ ඉස්සරහට. ඒක ප්‍රයෝරිටි. ඒක ක්‍රේස් එකක් වෙන්න ඕනේ. ඒක පිස්සුවක් වෙන්න ඕනේ. උන්මාදයක් බවට පත් වෙන්න ඕනේ රටේ. මේ ව්‍යවසායකත හැම කෙනෙක්ටම ඕනේ වෙන්න ඕනේ යමක් නිර්මාණය කරන්න. ව්‍යවසායකෙක් වෙන්න ජාත්‍යන්තර ජයගන්න. අනිත් එක අපේ ව්‍යවසායකයන්ට කියලා දෙන්න ඕනේ මේ ලංකාව මිලියන 21යි. හැබැයි බංග්ලාදේශයේ අපි වගේ අටගුණයක් ලොකුයි. එතකොට අටගුණයක මාකට් සයිස් එක. ලංකාව ඇතුළේ බලන්න එපා. ලංකාව ඇතුළත් බලන්න. නමුත් ලෝකෙ දිහා බලන්න. අපි එක්ස්පෝර්ට් සංස්කෘතියකට යන්න ඕනේ. අපේ හැම ව්‍යවසායකම එක්ස්පෝර්ට් පැත්තට යොමු වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. ව්‍යවසායකයෝ කිව්වහම දැන් ඇමරිකාව වගේ රටක් ගන්න. ඇමරිකාව වගේ රටකට මේ ඇමරිකාව මෙච්චර දියුණු වෙලා ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ ඒගොල්ලන්ට තිබ්බා මේ විශ්වවිද්‍යාලය, හාවර්ඩ් විශ්වවිද්‍යාලය කියලා. හාවර්ඩ් විශ්වවිද්‍යාලයට කියන්නේ ධනවාදයේ කල්දේරම කියලා. ඒ කියන්නේ මැජික් පෝෂන් එක, ධනවාදයේ මැජික් පෝෂන් එක කල්දේරමනේ. අර අපි කාටූන්ස් වල එන්නේ අර මේ මර්ෆ් ලගේම කාටූන් එකේ මැජික් පෝෂන් එක හදන්නේ නේද? මැජික් පෝෂන් එක හදන ඒ අර මැජික් අරිෂ්ඨය නේද ඒකට කියන්නේ? ඒ අරිෂ්ඨය හදන්නේ කල්දේරමේ. ඒ හදන කල්දේරම තමයි හාවර්ඩ් විශ්වවිද්‍යාලය දැනුම් කේන්ද්‍රය. ඒව තමයි ඇමරිකාව වගේ රටවල් මේ තත්ත්වෙ එන්න මූලික වෙච්ච තැන්. ලංකාවෙ එහෙම එකක් නැහැ. රයිට්. අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ එච්චර සපෝට් එකක් දෙන්නේ නැහැ තාම. එතකොට මේක මොකද කරේ? මේගොල්ලෝ දැක්කා ඇමරිකාව දියුණු කරන්න නම් ව්‍යවසායකත්වය දියුණු කරන්න ඕනේ. එතකොට ව්‍යවසායකයෝ ඉස්සලා මං කියෝ වගේ අඩි 5, 5, 50,000 එක එක ලෙවල්ස් වලට යන්න ඕමායා. ඔයාට පොඩි බූස්ටර් එකක් ඕනේ. හරියට අපි දැන් ගහරනේ බූස්ටර් නැත. ඒ වගේ චූටි බූස්ටර් එකක් ඕනේ. දැන් මම මයික්‍රෝ ඔන්ටර්ප්‍රනර් කෙනෙක් නම් මයික්‍රෝ එකෙන් සුළු එකට යන්න නම්, සුළු ව්‍යවසායකයෙක් වෙන්න නම් මට චූටි බූස්ටර් එකක් ඕනේ. ඒ කියන්නේ මම මේ දැන් ඉන්න තත්ත්වෙන්, හිතන විදිහෙන්, වැඩ කරන විදිහෙන් මට ඊළඟ ලෙවල් එකට යන්න බෑ. මට පොඩි බූස්ටර් එකක් ඕනේ. ඒතොර ඒ බූස්ටර් එක මේ වගේ විශ්වවිද්‍යාල පද්ධති හරහා ඒ ඇමරිකාවේ හිටපු එදා ව්‍යවසායකින්ට ලබා දුන්නා. ඒගොල්ලෝ මොකද කරේ? මේ වගේ ව්‍යවසායකයෝ එකතු කරලා ඒගොල්ලන්ට කිව්වා ඕගොල්ලෝ ඔක්කොම එන්න, අතුලට එන්න. රයිට්. මෙන්න අපි ඕගලන්ට කෝස් එකක් හැදුවා. රයිට්. මේ කෝස් එක කරන්න. දැන් කෝස් හදනවා කියලා කියන්නේ අපි ওই තියරි එකයි ප්‍රැක්ටිස් එකයි පොඩි ඝට්ටනයක් තියෙනවානේ. ප්‍රැක්ටිස් එක බලලා 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 රිසර්ච් කරලා තමයි තියරි එකක් හදන්නේ. තියරි එක හැදුවාට පස්සේ කෙලින්ම ගෙඩි පිටින් තියරි එක පාවිච්චි කරන්න පුළුවන් ඇඩ්ජස්ට්මන්ට්ස් ඇතුව. හැබැයි අපිට ආපහු පිටිපස්සට යන්න ඕනේ නැහැ, රීඉන්වෙන්ට් කරන්න ඕනේ නැහැ වීල් එක. එතකොට අපේ ධනය, ශ්‍රමය, කාලය ඔක්කොම ඉතුරු වෙනවා. එතකොට මේ තියරි එකෙන් කරන්නේ ප්‍රැක්ටිස් එක යම් කිසි ෆ්‍රේම් එකකට දාලා පාවිච්චි කරන්න පහසු විදියට ලබා දීම. හරිද? එහෙම ලබා දීමක් කරන්න තමයි සුදුසු විදියට ඒක අරගෙන ඇඩ්ජස්ට් කරගෙන පාවිච්චි කරන්නයි තියෙන ව්‍යවසායකෙන්ට. ඒක ප්‍රායෝගිකව කළා මේ හාවර්ඩ් වගේ විශ්වවිද්‍යාල. එතකොට ඒගොල්ලෝ මේ ව්‍යවසායකෙන්ට ඇතුළට එන්න කියලා ඒගොල්ලෝ පොඩි පාඨමාලාවක් හදලා මේ අරිෂ්ඨය මැජික් පෝෂන් එක ටික ටික මේගොල්ලන්ට දුන්නා. මෙන්න ඔගලන් බූස්ට් එන්නත ගන්න කියලා. රයිට්. ඒ එන්න තරගත්තට පස්සේ අර මයික්‍රෝ ලෙවල් එකේ හිටපු අයට යන්න පුළුවන් වුණා. ඊළඟ ලෙවල් එකට ස්මෝල් ලයිට් යන්න පුළුවන් වුණා. මීඩියම් ලෙවල් එකට ওই විදිහට ව්‍යවසායකයන්ව උස්සලා තියන්න මේ මැජික් පෝෂන් එකට පුළුවන් වුණා. මේ මැජික් පෝෂන් එකේ නම දන්නවද?
මේකට තමයි කියන්නේ MBA කියලා. මේ MBA කියන මේ මේ Master of Business Administration කියන එක බිහි වෙච්ච හැටි. ගොඩක් අය ඒක දන්නේ. එතකොට MBA එකක් කරපු එකනට PhD එකක් සාමාන්‍යයෙන් පිටරටවල කරන්න බෑ. MBA එකක් තියෙන ගොඩක් ලාට මේ ව්‍යාපාර ආශ්‍රිතයිට තමයි. ව්‍යාපාරය උස්සලා ගන්න මේ තමන්ගේ perspective එක අපි අධ්‍යාපනයෙන් කරන්නේ ඔමායා මම තව ආයි පිටපයින්නවා. අපි අධ්‍යාපනයෙන් කරන්නේ අපේ මනස stimulate කරන එක. අපේ මන අපි හිතන පතන විදිහ අපේ මානයන් කෝණයන් හරිම ස්ටිමියුලේට් කරන එක තමයි මේ අධ්‍යාපනය ඇතුළෙන් කරන්න. නැතුව මේ කොඩදාසියකට ලඟු කරන්න එපා. දැන් අපි ළමයි මොකද කරන්නේ? ඩිග්‍රී එකකට යනවා. ඩිග්‍රී එක කරපු ගමන් MBA එකට යනවා. MBA එක කරපු ගමන් දැන් පඳුරකට ගහපු ගමන් PhD අහුවෙනවා. ඒක වැරදි. මේ හැම එකක්ම හරියට ලේඅවුට් කරලා තියෙන්නේ තමන්ගේ මේ thinking capacity එක වැඩි කරගන්න. PhD එකක් කරපු කෙනෙක්ගේ thinking හරිම වෙනස්. MBA එකක් කරපු කෙනෙක්ගේ thinking හරිම වෙනස්. ඒ thinking එක හදා ගන්න ඕනේ. එහෙම නැතුව අපේ ළමයි මොකද කරන්නේ? ඒකයි මම කිව්වා අර වහල් මානසිකත්වෙන් අපි තාම ඉන්නේ. ෆ්‍රී නෑ මනස අපේ. අපි ටක් 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 ගාලා ඔක්කොම qualifications ටික එකතු කරගන්න එක කරන්න. ඔය පද්ධතිය ඇතුළේ තමයි අර දක්ෂයෝ යක්ෂයෝ බිහි වෙන්නේ. ඒක වැරදි. ඒත් එක මම කියන්න ඕනේ මේ 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 හාවර්ඩ් විශ්වවිද්‍යාලය ඇතුළේ මේ කරපු මේ 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 අර අර මොනාද ඒකට අරිෂ්ට කතන්දරෙත් එක්කම ඒගොල්ලෝ හැදුවා ලෝකය පාලනය කරන්න පුළුවන් දෙයක්. රයිට්? ඉස්සරම යටත් විජිත මේ දැන් යුරෝපය එංගලන්තේ වගේ රටවල් මුළු ලෝකෙම යටත් කරගත්ත යුද්ධ කරලා. මේගොල්ලෝ දැනගත්ත ඒක හරියන්නේ නැහැ. යුද්ධ කළා රටවල් ආයි ඉස්සරහදි රටවල් මේ ලෝක පාලනය කරන්න බෑ. නමුත් ඒකට ඒගොල්ලෝ ඉන්ස්ට්‍රුමන්ට් එකක් හැදුවා. ඒ ඉන්ස්ට්‍රුමන්ට් එකට කියන්නේ බ්‍රෑන්ඩ්ස් කියලා. මේගොල්ලෝ බ්‍රෑන්ඩ්ස් හදාගත්තා. ව්‍යවසායකයෝ හදාගෙන, ව්‍යාපාර හදාගෙන, ඒ ව්‍යාපාර දියුණු කරගෙන ඉන්ටැන්ජිබල් ඇසට් එකක් වෙච්ච බ්‍රෑන්ඩ්ස් හදාගත්තා. මේ බ්‍රෑන්ඩ්ස් ප්‍රබල බවට පත් කළා, මුළු ලෝකෙම ප්‍රසිද්ධ කරලා, මුළු ලෝකෙම අද වෙනකොට පාලනය කරනවා මේ බ්‍රෑන්ඩ්ස්. ලංකාව වගේ රටක් තුන් ගුණයකින් ගන්න පුළුවන් ඇපල් වගේ බ්‍රෑන්ඩ් එකකට එන්නේ එච්චරට පවර්ෆුල් කරලා තියෙනවා. අන්න ඒගොල්ලන්ගේ ටූල්ස්. රයිට්? ඒ ෆ්‍රී තින්කින් හාවර්ඩ් වගේ විශ්වවිද්‍යාල හරහා කළේ ඒවා ෆ්‍රී තින්කින් ඇති කළා. රයිට්? ඔන්ටර්ප්‍රනර්ස්ට අවශ්‍ය කරන ඉකෝ සිස්ටම් එක පරිසර පද්ධතිය බිහි කළා ඒගොල්ලෝ. අනිත් එක මේ මේ අපි දකිනවා දැන් අපේ ව්‍යවසායකයෝ ගත්තාම අපේ ව්‍යවසායවල ලොකු ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි මාකට් ඇක්සෙසිබිලිටි ප්‍රශ්නයක් තියෙනවා. මාකට් එක කියන්නේ ගොවියන්ට පාරිභෝගිකය හම්බෙන්න බෑ. ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මෙතනට බොහොම සුළුවට අපිට පුළුවන් ටෙක්නොලොජි වගේ එකක් බද්ධ කරන්න. ඉතින් මේවට අපි ආණ්ඩුවෙන් ඉල්ලන්න ඕනේ ඒවා. සල්ලි නෙමෙයි ආණ්ඩුවෙන් ඉල්ලන්න ඕනේ. අපි ඉල්ලන්න ඕනේ අපිට මේක හදලා දෙන්න. අපි වැඩ කරගන්න. අපිට මේක හදලා දෙන්න. ඒ වගේම තව දෙයක් තමයි ෆයිනෑන්ස් කියන ප්‍රශ්න තියෙනවා. ෆයිනෑන්ස් කියුවම අපේ කාන්තාව වුණත් අපේ කාන්තාවන් තියෙන තව ප්‍රශ්නයක් තමයි මේ අපිට IT නැහැනේ සමහර වෙලාවට වත්කම් කියන දේවල්. අපිට සම්පත් කියන දේවල් IT නැහැ. අපේ ඉඩම සමහර වෙලාවට පරම්පරාවෙන් එනකොට පිරිමි එක්කෙනෙක්ට යන්න පුළුවන්. එක්ක තාතගේ නමට, එක්ක මහත්තයාගේ නමට එහෙම තියෙන. ඒතර බැංකුවකට ගියාම අපිට ණය ගන්න ව්‍යාපාරයකට කොලැටරල්ස් ඉන්නවා. අපි කියන අප කර ඉල්ලන්නේ. ඒතර අප කර නැතුව සල්ලි දෙන්නේ නැහැ. සල්ලි නැතුව ව්‍යාපාර කරන්න ටිකක් අමාරුයි. ඒතර සල්ලි අපිට අවශ්‍යයි. සල්ලි ෆයිනෑන්ස් කියන එක ඕනේ. ඒතර මේ කොලැටරල් ෆ්‍රී ෆයිනෑන්සින් කියන එක අපකර නැතුව සල්ලි දෙන එක. ඒ වගේම මේ හරිය ලොකු ලොකු මේ ගණන් වලට තමයි පොලියට තමයි අපිට සල්ලි දෙන්නේ. එතකොට ඒ වගේ දේවල් අඩු කරන්න කියන එක තමයි අපි රජයකට බල කරන්න ඕනේ. එහෙම නැතු මේ සහනාධාර දෙන්න කියන එක නෙමෙයි. අන්නිටයි මම මේ ඉන්නේ. ඇත්තම කියනවා නම් ජනතාව බොහෝ වෙලාවට හිතන්නේ මේ අයවැයනුත් ඉල්ල නිසානේ. අපි ඔමාය ප්‍රශ්න දෙන අපි උඩින් අත ගන්න. අපි හැම ප්‍රශ්නයක්ම අත ගන්නේ උඩින්. දැන් උතන්දී අර ජනමනස වෙනස් කිරීමේ ප්‍රශ්නෙත් අපිට එනවනේ. මොකද අපේ ජනතාව පරම්පරා ගානක් පුරුදු වෙලා ඉන්නේ. අර මං කිව්වා වගේ ඉන්ධන සහනාධාරය ඕනේ, කෘෂි සහනාධාරය ඕනේ, පොහොර සහනාධාරය ඕනේ. ඔමාය අපි ඉන්නේ එදා වේල ටුවර්ස් වුණාම රයිට්. එදා වේල ටුවර්ස් වල තියෙන මානසිකත්වය තමයි මොකද්ද? සහනාධාර. දැන් හිතනවද ලේසි වෙයි කියලා මේ කරන්න පුළුවන්. මේ විෂන් එක ඉතාම හොඳයි. හැබැයි මේක දැන් බලන් ඉන්න පිරිසටත් මේකට විවිධ යෝජනා අදහස් එහෙම ඇති. හැබැයි ප්‍රශ්නේ දැන් Facebook එක ඔස්සේ හෝ වෙන සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනය කරන මිනිස්සුන් හරියට ඉන්නවා. හැමදේම මෙහෙම වෙන්න ඕන මෙහෙම. හැබැයි ඒකත් එකක් තියෙනවා. දැන් අපේ
විවේචනය කරනවානේ. අපි මිනිහෙක් නැගිටින්න බැරි විදිහට විවේචනය කරනවානේ. මට හිතාගන්න බෑ ලංකාවට මොකද උනේ. අපේ අර මිනිස්සුන්ට මොකද උනේ. අර අපේ මිනිස්සු හරිම සංවේදී ජාතියක් අපි. අපේ අනිත් අයගේ දුකේදී අපේ හිත හරියට මෙලෙක් වෙනවා. අපි අනිත් කෙනා ගැන ගොඩක් හිතනවා. එහෙම ජාතියක් අපි. එහෙම ජාතියක් වෙච්ච මේ ශ්‍රී ලාංකීය ජාතිය. මොකද අපිට උනේ? නේද? අපි කවුරු හරි දැක්කහම එහෙම මිනිහට මේ අපි කන්ස්ට්‍රක්ටිව් විදිහට ක්‍රිටිසයිස් කරන්නේ. ඒ මිනිහට මැරිලා වැටෙන්න කම්ම අපි ගහනවා. දැන් සිද්ධ වෙන්නේ ඒක තමයි. ඔව්, මැරිලා වැටෙන කම්ම අපි මිනිහට ගහනවා. ගහලා නේද? සමහරට ඒ මිනිහට මානසික ආතතියකට එන්න පුළුවන්. ඒක වැරදි. මිනිහෙක්ව අපිට වටන්නවත් මිනිහෙක්ව මරා දාන්නවත් අවශ්‍ය නැහැ. නමුත් මිනිහෙක්ගේ වැරද්දක් තියෙනවා නම් වැරද්ද පෙන්ලා දෙලා යව හරිමකට ගන්නයි අපි ඇත්තටම මේ ක්‍රිටිසයිස් කරනවා. අපි විවේචනය කරනවානේ ඒකට. මොකක්ද අපේ සමාජයට වෙලා තියෙන්නේ? ඇත්තටම මෙහෙමයි. දැන් ඔමාය බුදුහාමුදුරෝ බණ කියනවානේ. ඇයි බුදුහාමුදුරෝ බණ කියන්නේ? මොකද බණ කියනකොට ජනමනසට එනකොට ඒක කියනකොට යම්කිසි දෙයක් මිනිස්සුන්ගේ ඔළුවට යනවා. බණ කියනකොට පොඩ්ඩ අරුමහරි දශමයක් හරි යනවා. ඒකනේ බණ කියන්නේ. යනකොට ඔන්න ඔය හරහා තමයි ඒ මිනිස්සුන්ගේ මනසට කතා කරලා තමයි මේක අපි හදන්න ඕනේ. එතකොට මේ මං හිතන්නේ ජනමාධ්‍යවලට තියෙනවා ලොකු වගකීමක්. ඒ වගේම අද මං හිතන්නේ ජනවාරි පළවෙනි වැඩසටහන මේ ජාතික මෙහෙවරේ. එතකොට ඔමාය මං හිතන්නේ ලොකු ස්ටෙප් එකක් හරි ස්ටෙප් එකක් මේ ජනවාරි මාසයේ අවුරුද්ද පටන් ගන්නකොටම සිර මේ ඔගලගේ සිරස TV1 MTV ඔය සියල්ලම එකතු වෙලා හරි පිම්මක් හරි පටන් ගැනීමක් ඇති කළා. මෙන්න මේක යන්න ඕනේ මිනිස්සුන්ට. මිනිස්සුන්ට මේක කියලා දෙන්න ඕනේ. පරිවර්තනය වෙන්න ඕනේ. අපි වෙනස් වෙන්න ඕනේ. අපි systems වෙනස් වෙයි, පාලකයෝ වෙනස් වෙයි, අනිත්‍යෝ වෙනස් වෙයි, ඉස්සලා අපෙන් පටන් ගමු. අන්න ඒක එන්න ඕනේ. දැන් මම ඉස්සලා මේ මට ඉවර කරන්න බැරි වුණ අර ආර්ථිකය පැත්ත, ව්‍යවසායිකය පැත්ත, අනිත් එක තමයි මේ ඔමාය මේ කාලේ අපි අපේ business models පැත්තත් බලන්න ඕනේ. අපි ඉස්සර අපේ ව්‍යවසායිකය ළඟ තිබ්බ business models අපි යුද්ධ කාලේ තිබ්බා අපිට. අපි ගොඩක් කාලෙකේ survival mode එකේ, right? එක්කෝ අපි කොමඩිටයිස් කරලා තමයි වික්කේ. අපි බාණ්ඩ එහෙමම වික්කා. අපි බ්‍රෑන්ඩ්ස් ඇදුවේ නැහැ. අපි අතරමැදියෝ පාවිච්චි කරා. ඒ වගේ අපි එක එක පැතිකඩත් එක්ක අපි සර්වයිවල් මෝඩ් එකක තමයි ගියේ. නමුත් මේ සර්වයිවල් මෝඩ් එක යුද්ධෙන් පස්සේ වුණා. දැන් අවුරුදු ගණනාවක් ගිහිල්ලානේ. අවුරුදු 12ක් විතර ගිහිල්ලා. ඒත් අපි ඒක වෙනස් කරලා නැහැ. දැන් අපි සර්වයිවල් මෝඩ් එකෙන් එලියට එන්න ඕනේ. ව්‍යාපාර එලියට ඇවිල්ලා විශේෂයෙන් මම කතා කරන්නේ MSME සෙක්ටර් එක ගැන. මයික්‍රෝ ස්මෝල් ඇන්ඩ් මීඩියම් ස්කේල් එන්ටර්ප්‍රයිසස් ගැන. අපි එලියට ඇවිල්ලා අපේ බිස්නස් මොඩල්ස් දිහා තාපහු හැරිලා බලලා අපි බලන්න ඕනේ අපි කොතනින්ද මේවා වෙනස් කරන්න ඕනේ. මේ රටට අවශ්‍ය විදිහට අපි මේ බිස්නස් මොඩල්ස් වෙනස් කරා ගන්නට ඕනේ. ඒ වගේම අනිත් එක තමයි අපේ රට ගැන කතා කරොත් ඔමාය. දැන් මම කියනවා ඔයාලට ශ්‍රී ලංකාව කියලා. ශ්‍රී ලංකාව ගැන කියපු ගම, රයිට්? ඔයා පිටරට එක්කෙනෙක් කියලා හිතන්නකො. මොනවාද ඔයාගේ ඔළුවට ඉස්සෙල්ලාම එන වචන? ක්‍රිකට්, තේ රබල් පොල්. රයිට්. අමතරව විදේශ ශ්‍රමිකයෝන් ගන්න පුළුවන් රටක් කියලා හිතෙනවා. ඒ ඔයා ලාංකිකයෙක් නිසා තමයි ඕක එන්නේ. ඔයා ෆොරින කෙනෙක්ගෙන් ඇහුවොත් ලංකාව එහෙමත් නෙමෙයි, සාමාන්‍ය ෆොරින කෙනෙක්ගෙන් ලංකාව ගැන ඇහුවොත් ලංකාව ශ්‍රී ලංක කියලා කියපු ගමන් අන්න හරි. ඒක එකක්. මිනිස්සු දන්නේ නැහැ, අපි දන්නේ නැහැ. එකක් දන්නේ නැහැ. දෙවැනි එක තමයි ටෙරරිසම්. තුන්වැනි එක තමයි ඊස්ටර් බෝම්බි. හතරවැනි එක තමයි සුනාමි. රයිට්? ඊට පස්සේ ඔන්න ඔය වගේ ගොඩාක් අර නෙගටිව්, හරිම මේ ඍණාත්මක පැතිවලට ලංකාව බ්‍රෑන්ඩ් වෙලා තියෙනවා. රයිට්? හොඳ වෙලාවට අර ඔයා කිව්වා වගේ තේවලට සිලෝන් ටී නිසා බේරුණා. සිලෝන් ජෙම්ස් නිසා ජෙම්ස් පැත්ත බේරුණා. සෆයර්ස් ඒවා ඔක්කොම සිලෝන් ජෙම්ස් නිසා ඒවා බේරුණා. සිලෝන් පැත්තත් සිලෝන් කියපු ගමන් තේ මතක් වෙනවා. සිලෝන් කියපු ගමන් ජෙම්ස් මතක් වෙනවා. ඒ පැත්ත බේරුණා. නමුත් ලංකාව, ශ්‍රී ලංකාව කියපු ගමන් එකක් දන්නේ නැහැ. අනිත් එක දන්න කට්ටියත් ගොඩක් වෙලාවට තියෙන නෙගටිව් පැත්ත වැඩි, පොසිටිව් පැත්ත වඩා. ඇයි? ඇයි මේ? අපි කවදාවත් අපේ රට බ්‍රෑන්ඩ් කරලා නැහැ. අපි කවදාවත් අපේ කන්ට්‍රි බ්‍රෑන්ඩින් කරලා නැහැ. අපේ අවුට්ලුක් එක අපි මිනිස්සුන්ට හරියට අපි ඒක මේ ඉස්සරහට අපේ ජාත්‍යන්තරයට අපේ රට ගෙනහිල්ලා නැහැ. ඒක හරි කන්සිස්ටන්ට් විදිහ අඛණ්ඩව ලස්සනට ක්‍රමානුකූලව කරගෙන යන්න ඕනේ වැඩක්.
එහෙම කරගෙන යනකොට තමයි tourism industry එකට හරි ආයෝජන වලට FDIs අපිට ගන්න ඕනේ ආයෝජකයන්ට හරි ඕවා ඔක්කොම අපිට එකතු කරලා රටට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ මේ හරහා. දැනට තියෙන negative පැත්ත. නමුත් ඒක අපි convert කරගන්න ඕනේ positive පැත්තට. ඔන්න ඕක තමයි මම කිව්ව පළවෙනි දේ මගේ outlook සුණක් දිනා කියන්නේ පළවෙනි outlook එක economic outlook එක පැත්ත. දෙවැනි එක මම ඔයාලට කතා කරන්නේ නායකත්වයේ පැත්ත. හරිද? නායකත්වයේ පැත්තේ මට තියෙනවා යෝජනා දෙකක්. රයිට්? පළවෙනි යෝජනාව තමයි ඔමායා. අපේ රටේ සිස්ටම්ස් නැහැ, ප්‍රොසෙසස් නැහැ. ඇග්‍රි වෙනවද මාත් එක්ක? අනිවාර්යයෙන්. ඔව්. තියෙනවා. සිස්ටම්ස් ප්‍රොසෙසස් තියෙනවා. එකක් යල් පැනලා. රයිට්? සමහර ඒවා සිස්ටම් ප්‍රොසෙසස් නැහැ සහ සමහර ඒවා මේ ඒව හරි කියෝටික් කරනවා. ඒව හරිම මේ මොනවාද එකට කියන්නේ කියෝටික් කියන්නේ අර නිකන් මේ අර ඔයා කිව්ව ඉස්සලම් පටන් ගන්න නූල් බෝල කරලා වගේ. අර පැටලිලා පැටලිලා අවුල් සහගත. ඔහොම කළා තියෙනවා. ඇයි ඒ කියන්නේ? අපිට පාලකයන්ට මේ පහසුවෙන්ම අබියුස් කරන්න, ඒ කියන්නේ ඒගොල්ලන්ට අපි යෝජනා කරන හරි ලේසි. ඔව්. අබියුස් කරන්න ලේසිම තැන තමයි සිස්ටම්ස් ප්‍රොසෙසස් වල අවුල් සහගත තත්ත්වයන් ක්‍රියේට් කරාම ඒ සිස්ටම්ස් ප්‍රොසෙසස් අබියුස් කරන්න ලේසි. කියන්නේ හොරා කන්න ලේසි, මරකම් කරන්න ලේසි, ඔක්කොම කරන්න ලේසි. සිස්ටම් එකක් නැත්තම් සිස්ටම් එක අවුල් සහගතයි. ඒක නිසා ඒව අවුල් කරනවා. ඒකට හරියන කට්ටියත් ඒ තැන් වල දාගන්න. හිතාමතා. එතකොට අපි පාලකයන්ගෙන් ඉල්ලන මේ අලුත් අවුරුද්දේ අපි ඉල්ලන ලයිස්තුව මේ. විෂ් ලිස්ට් එක. අලුත් අවුරුද්දේ, right? අපි ඉල්ලන ඕනේ අපේ නායකයන්ගෙන් අපිට ප්‍රොසෙසස් කියන. අපිට දැන් මම වුණත් මට හැඳුනුම්පත මට අලුත් කරගන්න ඕන නම් මං හොයනවා කෙනෙක් කවුද මම දන්නේ නේ හැඳුනුම්පත් ඒ දෙපාර්තමේන්තුවේ කවුද දන්නේ කෙනෙක් හොයනවා ડોක්ටර් කෙනෙක් ළඟට යන්න ඕන නම් දන්න කෙනෙක් හොයනවා પાස්පෝර්ට් එක රිනියු කරන්න ඇප්ලිකේෂන් එක ගන්න ඕන නම් දන්න කෙනෙක් හොයනවා අපි ඇයි අපි දන්න කෙනෙක් හොයන්නේ වය සිස්ටම් එකක් නැති සිස්ටම් එකක් අපි හැම වෙලාවෙම කනෙක්ෂන්ස් කන්ටැක්ට්ස් වලට යනවා ඒතර මෙහෙම වුණාම අර පවර් කියන සංකල්පය බිහි වෙනවා කාට හරි ලොකු පවර් එකක් එනවා සිස්ටම් වැඩ කරන්නේ නැති වුණාම අපි කනෙක්ෂන්ස් හොයනවානේ ඒතර අර එක්කනා මෙයා ළඟට එක එක්කනා ළඟට ගිහිල්ලා අපි වැඩ කරගන්න බලනවා හරිද ඒතර එක එක්කනාට පවර්ස් එනවා මේක වැරදි රයිට් අපි ඉල්ලන්න ඕනේ අපිට සම්බන්ධකම් ඕනේ නැහැ මට කා කිසි කෙනෙක්ට කතා කරන්න නැතුව ඕනෙම රාජ්‍ය ආයතනයකට හරි පෞද්ගලික ආයතනයකට හරි බැංකුවකට හරි කොහෙ ගිහිල්ලා හරි මගේ වැඩේ ඒ ප්‍රොසෙස් එකට කරන්න ඕනි. කාටවත් ඒ ප්‍රොසෙස් එක අබියුස් කරන්න දෙන්න එපා. ඒ ප්‍රොසෙස් එක මේ ක්‍රමානුකූලව විටින් විත යාවත් කාලීන කරන්න, ටෙක්නොලොජිකෙ එන්න පහසු කරන්න. ඒව තමයි අපි රජයෙන් ඉල්ලන්න ඕනි. තුන් වෙන්න මොකක්ද? රයිට්. තුන් වෙන්න තමයි මේ ලීඩර්ෂිප් එකේ තව එකක් තියෙනවා. ඒක තමයි holistic perspective කියන්නේ ඒ කියන්නේ සමස්තය දකින නායකත්වයක්. අර මං කිය පැලස්තර අලවන්න එපා කියලා. පැලස්තර අලවන්න නැතුව සමස්තයම දැකලා right සමස්තය දැකලා දීර්ඝ කාලීන වැඩපිළිවෙලකට යන නායකත්වයක් අපිට අවශ්‍යයි. දැන් ඉන්න නායකයන්ට අපි බල කරන්න ඕනේ ඒ විදිහට යන්න. right vision එකක් ඇති කරන්න රටට ඒ ලොකුවට යන්න කියන එක. තුන්වෙනි එක තමයි පුද්ගලයා. පුද්ගලයාගේ පැත්ත බලන්න ඕනේ. තනි තනිවම අපි බලන්න ඕනේ. අපිට අවශ්‍යයි මේ ලංකාවට අසීමාන්තික විදිහට ආදරය කරන පුද්ගලයෝ. ලංකාවට ආදරය කරන ලංකාවට බයින්න එපා ගිහිලා පොල් ගහනවානේ. මං හරිම ආස නැති එක කාටද පොල් ගහන්නේ මේ රටට? රටට පොල් ගහන්නේ. සාප කරන්නේ කාටද මේ රටට සාප කරන්නේ? එහෙම කරන්න එපා. මේ රට අපේ. මේ රට අපි ආරක්ෂා කරගන්න ලංකාවට අසීමාන්තිකව ආදරය කරන්න ලංකාවට අසීමාන්තිකව ආදරය කරන දක්ෂ මිනිස්සු කොට්ටාසයක් අපි ඇති කරගන්න ඕනේ. ඉතින් මේ 2022 අවුරුද්දේ අපි ඒ වගේ ප්‍රවිෂ්ටයක් ලබා ගන්න ඕනේ. ඒ වගේම ඔමාය අපේ ඔයා පටන් ගන්නකොට කිව්වා අපේ රටේ තරුණයෝ රට දාලා යනවා කියලා. මම තරුණයන්ගෙන් ඉල්ලා සිටිනවා ඕගොල්ලෝ මිලේනියම් ජෙනරේෂන් එක. ලෝකය දියුණු කරේ අනිත් රටවල් ඔක්කොම දියුණු කරේ මේ බේබි බූමර්ස්ලා කියලා කට්ටිය. ලංකාවේ බේබි බූමර්ස්ලා ලංකාව අසාර්ථක කළා උමාය. මාත් එක්ක ගොඩක් අය ඒක නෑ විවාද කරයි. නමුත් මේක තමයි යථාර්ථය. ලංකාවේ බේබි බූමර්ස්ලා පිට රටවල බේබි බූමර්ස්ලා ඒ රටවල් සංවර්ධනය කරාට ලංකාවේ බේබි බූමර්ස්ලා අසාර්ථකයි. පිට රටවල මිලේනියල්ස්ලා අසාර්ථක වෙන්න පුළුවන්. නමුත් මට ලොකු විශ්වාසයක් තියෙනවා අපේ ලංකාවේ මිලේනියල්ස්ලා මම ඇතුළුවා අපේ ලංකාවේ මිලෙනියස්ලා මේ රට හදනවා කියලා. කිසිම කෙනෙක් මේ රට දාලා යන්න එපා.